ආදරණීය හුස්මක වෙලි ආදරණීය හැඟුමක්. ගෙට ගොඩවෙනවත් සමග කුඩා කල අමිහිරි මිහිරි මතක එකිනෙක තේනුකගේ මනසේ පෙරගැසෙන්නට වුණා. විශාල සාලයේ කොනකට වෙන්නට පුටුවකට බරව සිටින අත්තම්මා දැක තේනුකගේ දෑස් බොඳ වුණා. අත්තම්මා, ලොකු දැස් පියාවුන් පියසිරි මැණිකේට තම මුණුබුරාගේ කටහඬින්ම ඇය ඔහුව හඳුනා ගත්තා. ඔන්න මං ආවා. තේනුක අත්තම්මා අසලින් ඉඳගන්නා ගමන් කීවා. මගේ කොල්ලට අත්තම්මා මතක් වුණා හේනම් තවත් හැඩ වෙලානේ. අත්තම්මා මතක් වෙනවා අත්තම්මා. මොන කරන්නද? මං ඉන්න බෝඩින් කාමරේ අත්තම්මව තියාගෙන ඉන්නවෑ. මයි කොල්ලට කන්නවත් නෑ නේද හරියට? කන නම් බැරියයි අප්පා. දැන් ගෙදර ආව මාව මෙහෙම බදාගෙනම ඉන්නද කල්පනාව? උඹව බදාගෙන ඉඹල තමා ඔය ගණට උස්මහත් කළේ. ඇයි, උඹට රැජ්ජද දැන්? අයියෝ, කමෝන් පියසිලි මැණිකේ, ඉට්ස් අ ජෝක් අප්පා. උඹලගේ විහිළු නාකි මටනේ. ආං, අනිත් ඉලන්දාරියත් එනවා. තේනක තොර දෙස බැලුවා. යකෝ අයියේ, ෂේන් දුවගෙන ආවේ තම සොහයුරා හදවතින්ම බදාගෙන. උඹ දැන් හෙන ලොක්කුයිනේ. මෙයා බයිලා කියනවනේ දත්තම්මේ, අපිව අතෑරලම දාලා ගිහින්. තේනකට එයට දීමට පුළුවන් වූයේ අපහසුතාවෙන් පිරුණු සිනහවක් පමණයි. තේනුකගේ පැමිණීම සියාතු මැගී පියසිරි මැණිකේ හා ෂේන්ටද සතුටට කරුණක් වුණා. තේනුක ප්‍රියකරන කෑමබීම වලින් එදින කෑමමේසය පුරවා තැබීමට මැගී සහ පියසිරි මැණිකේ වෙහෙස වුණා. රාත්‍රී කෑමමේසය වෙනදා නොතිබූ සතුට මෙතින තිබූවත් එම සතුට නැතිවීමට ගියේ ක්ෂණයයි. පිටරට සංචාරයක නිරතව සිටි තේනුකගේ පියාත් කුඩම්මත් හදිසියේ නිවසට පැමිණීම තේනුකට මෙන්ම අන් අයටද ප්‍රශ්නාර්ථයක් වුණා. මොකද පුතා මේ හදිසියම ලබන සතිය නේ දෙනවා කිව්වේ? පියසිලි මැණිකේ තම පුතු ජයන්තගෙන් ඇහුවා. එයට උත්තර දෙනවා විනා ජයන්ත සිටියේ තේනුකගේ දැස් අතර. පියසිලි මැණිකේගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ ජයන්තගෙන් නම් නෙවෙයි. තේනුකගේ කුඩම්මාගේ අදම ගති එළියට එන්නට ඒ හැටි වෙලාවක් ගත නොවුණා. ඇයි, අම්මට ඩිස්ටර්බ් වුණාද අපි ආව එකට? එක එක්කෙනාව වද්ද ගන්න අපි යන කල්ද හිටියේ? අනේ මේ ශිරෝමි, මට මේ ගෙදෙට්ට මගේ කොල්ලව වද්ද ගන්න පුළුවන් තමයි. අනික එකේ කියලා මේ ගෙදරින් එලවන්නත් මට පුළුවන්. මොකද උන් හිතානේ ඉන්නේ උන්ගේ බූතලේ කියලා. වුණාට උන් දන්නේ තාම උන් වැටිලා ඉන්නේ මගේ තැනක කියලා. පියසිලිද තමල එළියට දෙවෙනි නොවුනා. කෑම කාමරයේ සිදුවෙන දේ බලා සිටීමට නොහැකි උතන තේනුක කෑම මේසෙන් නැගිට නිවසින් එළියේ තනා තිබූ බංකුව වෙත ගියා. අම්මා ආවොත් අයියට ඇනුම් පද කියනවා. මොකද්ද අම්මේ තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ? තේනුක කෑම මේසෙන් නැගිට ගිය විට ෂේන් දෙසේ පවසා එතනින් පිටව ගියේ. කෑම පිඟානද තරමක් තදින් මේසයට ගසා. ජයන්ත, උඹව මං හැදුවේ කොන්දැදි පිරිමියෙක් විදිහට. මොනවා වුණත් ඒ උඹේ ලොකු ළමයා. පිට ගෑනුට පද කියද්දි උඹ මොකක්ද එක පිටිපස්සෙ ගහන් හිටියේ? මොකද එක වගේ උඹට අඩුම ඌ ගැන හැඟීමක්වත් නැද්ද? දැන් උඹලා දෙන්න මේ කෑම මේසෙම කාපා. ශිරෝමිටත් ජයන්ත හටත් පැනවැදුණු පියසිලි මැණිකේ ගියේ ලිමහනට වී සිටින තේනුක ළඟට. ඔහු අසලින් ඉඳගත් ඇය ඔහුගේ හිස පිරිමදින්නට වුණා. පියසිලි මැණිකගේ උකුලෙහි හිස හොවාගත් තේනුකට දැනුනේ ඒ ඔහු ලබන්නේ ලෝකෙ තිබෙන ආදරණීයම උණුහුම ඔහු පමණක්ම විඳිනා හැඟීමක්. ලොකු අත්තම්මා, ඇයි යාලක රණ්ඩු කරන්නේ? උඹ පැහැන්න නැතුව හිටපන්. උඹ ඔය අකුලං ආවට මට එහෙම ඉන්න බෑ. කොහොමත් ඔය ශිරෝමිගේ දැඟලිල්ල වැඩි. අත්තම්මා ඔය විදිහට වැඩ කළොත් මට ඔයත් නැති වෙයි. හොඳද? ලොකු උඹ දැන් කැම්පස් ගිහින් ඉවර වෙන්නත් ළඟ එකේ
නරකද තමන්ගේ කියලා දෙයක් කළොන්. කාට දත්තම්මේ මේව දමල ගහලා කොහේ හරි වෙනම පැත්තකට යන්න තිබ්බනම්. මගේ බණ්ඩාරවල ඉඩමක් තියෙනවා. ඕක සීයා කරන් ගියපු ෆුඩ් කම්පැනි එකක්. එයා නැති වුණත් හරි ඒක නැවතුණා. ඒක පිළිසකර කරලා වැඩ පටන් ගන්න ලොකු. අතේ වියදමට මං සල්ලි දෙන්නම්. තාත්තගේ සල්ලිනේ ඔයා ගන්න ඇත්තේ. අත්තම්මා හිතනවද මට ඒක හරියයි කියලා? කරන්නේ නම් මහලකොඩ බිස්නස් ස්ටඩීස් කියලා කියන්නේ. කොඹේ මොලේ එතකොට. බණ්ඩාරවල පොඩි පොඩි වගා කරන මිනිස්සු එකතු කරගන්න. සීයා කළෙත් එහෙම. අත්තම්මා මෙච්චර දේවල් කරන්න එපා මට. සිතාරදුව මේ ගෙදර පන්සලක් ගන්නට තියන් ඉඳියා. එයා යද්දී මට ඉතුරු කළේ මේ පන්සල නෙවෙයි පුතේ. පරිස්සමට හැදුණු බෝගහක් වගේ කොළු පැටියේ. මං උඹට නොකරන දෙයක් නෑ. තේනුක අත්තම්මා වැළඳගත්තේ. හිතේ උපන් ස්නේහය දරා ගැනීමට නොහැකි තැන. ඉතින් යාළුවනේ, ඔන්න තවත් අලුත් කොටසකින් මං අද ආවා. මේ කතාව රචනා කළේ අපේ සදිනංගි. ඉතින් ඉක්මනින් ඊළඟ කොටසත් අරන් එන්නම්. ගිහින් එන්නම්. මං ආලගේ සුකිරි.